අපනයනේ ඉලක්ක කර ගනිමින් වසර 40ක් පුරා ඉස්සන් කර්මාන්තය ක්‍රියාත්මක වන්නේ 60,000කට පමණ රැකියා අවස්ථා සලසා දෙමින් මෙරට ඉස්සන් සඳහා ජාත්‍යන්තරය තුල දැඩි ඉල්ලුමක් පවතිනවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙරට ඉස්සන් කර්මාන්තය පවත්වාගෙන යාම ඊට තුඩු දී ඇති හේතුවයි එහෙත් කිසියම් ආයතනයක් මගින් ඉන්දියාව සහ ඉක්වදෝරෙන් ඉස්සන් ආනයනය කිරීමට කටයුතු කර තිබීම දේශීය ඉස්සන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි කර්මාන්තකරුවන් පවසන්නේ. එසේ ආනයනය කරන ඉස්සන් ශ්‍රී ලංකා සන්නාමය යටතේ ප්‍රති අපනයනය කිරීමෙන් මෙරට ගුණාත්මක ඉස්සන් වගාවට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන සන්ධානය පෙන්වා දෙනවා. ඇත්තටම මේ වෙලාවේ ප්‍රතිපනයනි සඳහා ලංකාවට ඉස්සන්න ආනයනය කිරීම තුළින් ඉස්සන් කර්මාන්තයට විශාල හානියක් වෙනවා. මොකද අපේ ලංකාවට තියෙන GSP Plus බදු සහනය වෙන ඉන්දියාව වගේ රටවල් වලට නැහැ. එතකොට ඒ වාසිය ලබා ගැනීම සඳහා තමයි ඔය ආනයනකරුවන් මේ ඉස්සන් ලංකාවට ආනයනය කරලා අපේ දේශීය ඉස්සන් සන්නාමයේ යටතේ ඒගොල්ලෝ අපනයනය කරන්නේ. එතකොට මේ බව සමහර විට යුරෝප සංගමයේ සහ ඇමරිකන් රජයවල් වලින් දැනගත්තොත් ඔය දැන් ඉන්දියාව ඉක්වඩෝර් වගේ රටවල් වලට ගහලා තියෙන බදු අපේ රටවල් වලටත් පණවන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තයට විතරක් නෙමෙයි සමස්ත ධීවර කර්මාන්තයටම ලොකු පහරක් වදිනවා. මොකද මුළු ලංකාව වටේම ධීවරයෝ ඉන්නවා. බහුදින යාත්‍රා දාස් ගානක් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගෙන් අපනයනය වෙන්නේ ප්‍රමාණය ඉතා විශාලයි. අපි මේක අමාත්‍යාංශ වලටත් කොච්චර දැනුවත් කරත් කිසිම තැකීමක් කරන්නේ නැහැ.